කියලා පිළිගන්නවා HIDTV e-school එකකින් ගෙන එන තවත් එක් වීඩියෝ එකක්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද virtual machine එකක් තමන්ගේ computer එකට දාගන්නේ සහ ඒකට OS එකක් install කරගන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු මොකද්ද මේ virtual machine එකක් කියන්නේ කියලා. virtual machine එකක් කියන්නේ software එකක්. ඒක වැඩ කරන්නේ හරියට physical computer එකක් වගේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ computer එකට virtual machine එකක් දාගත්තොත් ආට පුළුවන් වෙනවා ආ දැනට දාගෙන ඉන්න OS එක ඇතුලේ තව OS එකක් run කරන්න. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ Oracle VM virtual කියන software එක Windows 10 OS එකට දාගෙන ඒකට වෙනම OS එකක් කොහොමද install කරගන්නේ කියලා. මෙතනදී මම OS එකට පාවිච්චි කරන්නේ Fedora කියන OS එක. ඔයාලට download කරගන්නවා නම් පහල තියෙන description එකේ දාලා තියෙන link එක හරහා ඔයාලට ගිහින් මේ කියන software එක සහ OS එක download කරගන්නත් පුළුවන්. software එක install කරගන්න කලින් ඔයාලට BIOS setup එකට ගිහින් device configuration වල virtualization support වල virtualization enable නැත්නම් enable කරගන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට කැමති location එක VM virtual box එක install කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Windows එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන Fedora එක මන් කලින් දාගත් එකක්. දැන් අපි බලමු කොහොමද අලුතින් OS එකක් මේකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා new setting discard start කියලා බටන් හතරක්. ඉතින් එතන තියෙන new කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට එන Windows එකේ නේම් එකට ඔයා ඉන්ස්ටෝල් කරන්න ඉන්න OS එකේ නේම් එක දීලා මැෂින් ෆෝල්ඩර් එකට හાર્ඩ් එකේ ඉඳ තියෙන පාටිෂන් එකකට වෙනම ෆෝල්ඩරයක් හදලා ඒ ෆෝල්ඩර් එකේ ලොකේෂන් එක ලබා දෙන්න. මේකදීවා සාමාන්‍යයෙන් මොනවද මේ OS එක ඇතුලේ කරන්න ඉන්නේ? OS එක ඉන්ස්ටෝල් කරන්න යන ඉඩ කොච්චරද? අන්න ඒ වගේ කරුණු ගැන සැලකිල්ලක් දැක්වුවොත් ඔයාට පස්සට කරදර වෙන්න ඕනේ නෑ. මේ දෙක දුන්නාට පස්සේ OS type එක වගේම ඊට යටින් OS එකේ නේම් එක තෝරලා RAM size එක කොච්චර මේ OS සඳහා ලබා දෙනවද කියලා මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ create click කරන්න. ඊට පස්සේ වෙන window එකෙන් storage size එක ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීලා ආයෙමත් create click කරන්න. ඊට පස්සේ අපි හදාගත්ත virtual machine එක මේක විදියට නම් Fedora 2 එක click කරලා එහෙමත් නැත්නම් select කරලා settings යන්න. ඊට පස්සේ වෙන window එකෙන් storage ගිහිල්ලා controller ID එක යටතේ තියෙන NT කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඊට එහා පැත්තේ තියෙන optical drive යටතේ තියෙන මේ පොඩි icon එක උඩ ක්ලික් කරලා අපි download කරගත්ත හරින් අපි ළඟ තියෙන OS ISO file එකේ location එක මෙතනින් ලබා දෙන්න. ඊට පස්සේ system වල processor tab එක යටතේ extended feature යටතේ තියෙන tick mark දෙක tick වෙලා නැත්නම් ඒ tick mark දෙක ලබා දීලා okay කරන්න. ඊට පස්සේ start click කරන්න. ඊට පස්සේ මෙතනින් අපි කලින් ලබා දුන්න OS ISO file එක තෝරලා okay කරන්න. ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි OS එකක් දාගන්නවා වගේ මේක ඉන්ස්ටෝල් කරගන්න. ඒක Windows නම් ඒ ඉන්ස්ටෝලේෂන් පාත් එක, ඒක Linux නම් ඒකේ තියෙන ඉන්ස්ටෝලේෂන් පාත් එක. මම මෙතනදී Fedora භාවිත කරන නිසා ඔයාලට ඒක ඉන්ස්ටෝලේෂන් එක බලා ගන්න පුළුවන්.
ඉන්ස්ටොලේෂන් එක ඉවර වුණාට පස්සේ ඔයා මුලින්ම මේක මෙන්න මේ විදිහට පවර් ඔෆ් කරලා IMS settings ගිහින් storage එකේ තියෙන අපි කලින් ලබා දුන්න අපේ OS ෆයිල් එක remove කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට දිගටම සාමාන්‍ය අපේ PC එක on කරනවා වගේ මෙතනදී අදාළ OS එක තෝරලා start click කරන්න විතරයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය විදිහට අපිට මේක ඇතුලේ වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඔය නම් මේ window එක minimize කරලා අපේ ප්‍රධාන OS එකේ වැඩ කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් සමුගන්න කලින් පුංචි දෙයක් මතක් කරමු. ඒ තමයි අපිව අනිවාර්යෙන් subscribe කරන්න, අමතක කරන්න එපා කියන ගමන් සමුගන්නම් තවත් වීඩියෝකින් හමු වෙන තුරු. ස්තුතියි.